දිනපතා ලග්න පලාපල පැවසීම. මේ හරි ටිකක් විනෝදජනක අවස්ථාවක්. මේක සාර්ථක නැහැ. මොකද එක එක පුද්ගලයා ඉපදිලා තියෙන විවිධ වර්ෂවලදී. ඔවුන්ගේ ග්‍රහය පිහිටලා තින්නේ විවිධ තැන්වලදී. ලග්න පලාපලයක් හැටියට දක්වලා පොදුවේ ප්‍රකාශයක් කරොත් එහෙම ඒක ඇත්තටම විහිළුවක්. දින දිනේ පතා කරන්නා වූ ලග්න ඔබට අවශ්‍ය නම් මම මේ කියන දේ බලන්න. ඔබගේ ලග්නේ එය නොවේ කෙලව පත්‍රයක් හෝ ඕනම තැනක බලවල වඩාත්ම ලග්න 12 පලාපල කියලිවෙලා වඩාත්ම සුදුසු ලග්නේ ඔබගේ ලග්නේ කියලා හිතාගෙන ඒකේ පලාපලයක් විඳින්න ඒකම තමයි ඔබට දකින්න පුළුවන්. අයහපත් එක අයින් කළා දාලා ඉන්න. මොකද එච්චරටම මේ දිනපතා ලග්න පලාපලය ඒක නිකන් මේ අසන්නම් පිනවන්න නැත්නම් බලන්නම් පිනවන්න කරන කටයුත්තක් කරෙන්න සාර්ථක ශාස්ත්‍රීය කටයුත්තක් නෙමෙයි. ඔව් ඒ සිදු කිරීම පවා සඳහන් කරලා තියෙනවා මගේ ගුරුවරුන් පවා ඒක තමන්ට රෞරවේ නැත්නම් ඇස්කන් පේන් නැති තැනක ඉපදෙන්න හේතුවක් වෙනවා කියන එක. ඒක සාර්ථක නැහැ. ඔබට පුළුවන් වෙන්නේ ඉඳගෙන ලග්නයට අනුව මාසිකව සූර්යාගේ මාරුවීම අනුව පලාපලයක් ප්‍රකාශ කරන නැත්නම් දවස් දෙකා මාර්ගයට සැරයක් චන්ද්‍රයාගේ ගමන අනුව පලාපලයක් කියන්නේ ඒක සාර්ථක නැහැ මුළු ලෝකෙම ඉන්න කට්ටියට. මොකද උප්පත්ති කේන්ද්‍රයේ තියෙන සටහන අනුව ඒක වෙනසක් වෙනවා. ඉතින් මේකෙදී බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් ඉල්ලලා තිබුණා දිනපතා ලග්න පලාපලය කියන්න පුළුවන්ද කියන එක. ඇයි අපි ඕගොල්ලන්ට බොරුවක් කරන්නේ? අපි ඇත්ත මොන කිව්වා? ඕක හිතලා බලන්න. කරන්න ඕනේ එකම දේ ලග්න 12න් පලාපල බලන්න. වඩාත් හොඳ මොකක්ද කියන එක හිතාගෙන ලග්න මාරු කරගෙන ඒ ලග්නය ඔබගේ ලග්නය කියලා දවස ගත කරන්න. පත්‍රේ බලන්න ලග්න 12 පලාපලේ බලන්න වඩාත්ම හොඳට කියලා තියෙන කියලා ඒකත් ගත කරන්න. ඒ වගේ දෙන්න නැත්නම් තව මම කියන දේ ඇත්තද බොරුද කියන එක බලා ගන්න පුළුවන්. ලග්නේ මාරු කරලා පලාපලේ කියවල හිතාගෙන ඉන්නකෝ අද මට මේ ලග්නේ හෙට අනිත් ලග්නේ කියලා කෝ දිනපතා ලග්න පලාපල කියන එක ඒ වගේ දෙයක්. ඒක ගැලපෙන්නේ නැහැ. වඩාත්ම සුසුසු දේ ඔබගේ යන මහ දසාවට අන්තර් දසාවට අනුව ජ්‍යොතිෂ ශාස්ත්‍රඥෙක් ළඟට යන්න ඔබගේ පවුලේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ළඟට යන්න. ගිහිල්ලා මට මේ කාලේ කොහොමද කියන එක අහගන්න. කලින් වෙච්ච දේවල් කලින් මට ගැටලුව තුනා ඒව මොනවද කියලා එයාගෙන් අහන්න. එතකොට එයා හරියට කිව්වනම් ඉදිරි අනාගතයට දකින්න පුළුවන්. පස්සේ දේ යට කියන්න පුළුවන් නම් අනාගතේ දකින්න පුළුවන්. මේ කෙටි කාලින මාස ගානකට හෝ ඉදිරියට කියපු දේවල් නිවැරදි නම් දිගින් දිගට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍ර පවුලේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා කරගන්න. ඔහු ළඟට යන්න තමන්ගේ උපදෙස් සඳහා තමන්ට අවශ්‍ය ජීවිතය ලස්සන කරගන්න. මේ හැම දෙයක්ම අදහස මේක අපි ඔබ සැමම මේ රටේ පුරවැසියෝ හැම දිනම ලස්සනට ජීවත් වෙනවා නම් හැම දිනමටම ලස්සන ලංකාවක් තියෙනවා. අපේ අරමුණ ඒ සඳහායි. ඒක නිසා නිවරුද්ද කරමු. බොරුවක් නම් වංචාවක් නම් මොකටද කරන්නේ? අපි ඔබට ජයපතනවා. හරිදීම කරන්න ලැබේවා කියලා. Please like, share and comment this video and don't forget to subscribe the channel.